ශ්‍රී ලංකාව අද පවතින ත්‍රිභාෂා දේශීය බවට පරිණාමය වී ඇත්තේ කෙසේද? කාලයත් සමග විකාශනය වන බහුසංස්කෘතික සමාජය සහ එහි ජනතාව පිළිබිඹුවන බොහෝසත් භාෂාමය ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. 19 වන ශතවර්ෂය වන විට කොළඹ සීමාව තුළ පමණක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ, අරාබි, උර්දු ඇතුළු විවිධ භාෂා ගණනාවක් භාවිත විණි. ශ්‍රී ලංකා රජය රටතුල භාෂා ප්‍රතිපත්ති වර්ධනය කිරීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරන අතර නිදහස ලැබීමේ සිට මිනිසුන්ගේ භාෂා අයිතීන්ට අනුබල දුන් මෙන්ම හානිද පැමිණ වූ අප්‍රමාණ ක්‍රියාමාර්ග ගෙන ඇත. 1947 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්නා ලදී. රාජ්‍ය පාලනය සහ පරිපාලනයේ යටත් විජිත ව්‍යුහයන් නොවිනස්ව පවතින අතර ඉංග්‍රීසි භාෂාව රජයේ භාෂාව ලෙස ක්‍රියා කරයි. 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත. මෙම පනත මගින් රටේ එකම රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් කෙරුණු අතර රාජ්‍ය සේවයට ඇතුළත් වීමට සහ උසස් වීම ලබා ගැනීමටද සිංහල දැනුම පූර්ව කොන්දේසියක් බවට පත් කිරීම. භාෂා හැකියාව නොමැති කමින් මීට පෙර රාජ්‍ය සේවයෙන් බැහැරව සිටි දහස් ගණන් සිංහල ජනතාවට මෙම පනත වාසිදායක විය. එනමුත් ඉංග්‍රීසි භාෂාව බැහැර කිරීමත් 1956 දී දෙමළ භාෂාව වෙනත් රාජ්‍ය භාෂාවක් ලෙස ඇතුළත් නොකිරීමත් නිසා දෙමළ ජාතිකයන් සහ බර්ගර් වැනි සුළුතර ප්‍රජාව රාජ්‍ය සේවයේ රැකියා සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණ දුන්නා. මෙම පනතින් සිංහල ජාතිකයන්ට ලැබුණු ප්‍රතිලාභය නිසා මීට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් රාජ්‍ය සේවයේ යෙදී සිටි සුළුතර කණ්ඩායම්වලට එයින් පාඩුවක් සිදු වුණා. 1958 අංක 28 දරන දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත. න්‍යායාත්මකව ගත් කල මෙම පනත පාසල්වල සහ උසස් අධ්‍යාපනයේ ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙස දෙමළ භාෂාව භාවිත කිරීමට අවසර ලබා දී තිබුණත් සිංහල ජාතිකවාදී පක්ෂවල අඛණ්ඩ විරෝධය හේතුවෙන් මෙම පනත කිසි විටක සම්පූර්ණයෙන් බලාත්මක වූයේ නැත. භාෂා අයිතීන් පිළිබඳ වාදය 1958 සිංහල දෙමළ කෝලාහලයේ වැනි භෞතික ප්‍රචණ්ඩත්වයේ දක්වාද පැතිරෙන. 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පෙර පැවති නීති දිගටම රඳවා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල බසට හිමි ප්‍රමුඛ ස්ථානය තව දුරටත් තහවුරු කෙරෙන. උදාහරණයක් ලෙස සියලුම නීති සිංහල භාෂාවෙන් පැනවෙන අතර සෑම නීතියකම දෙමළ පරිවර්තනයක්ද පැනවේ. මෙම ව්‍යවස්ථාවෙන් අධිකරණයේ භාෂාව සිංහල විය යුතු බවද නියම කෙරේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙම ව්‍යවස්ථාවෙන් දෙමළ බසට ජාතික භාෂා තත්ත්වය ලබා දුනි. කෙසේ වෙතත් රටේ රාජ්‍ය භාෂාව ලෙසට තව දුරටත් සිංහල භාෂාව පවත්වා ගැනීම. 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. පසුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් බවට පත් කෙරේ. එම සංශෝධනය මගින් ඉංග්‍රීසි බස සංධාන භාෂාව බවටද පත් කෙරේ. 1991 රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්ථාපනය. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්ථාපනය කරන ලද්දේ භාෂා ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සහ අධීක්ෂණය කිරීමට සහ රාජ්‍ය භාෂාවල තත්ත්වය සමානාත්මතාවය සහ භාවිතයේ අයිතිය අගය කිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රවර්ධනය කිරීම සඳහා 2007 රාජ්‍ය නිලධාරීන් සඳහා දෙමළ භාෂා නිපුණතාවය පිළිබඳ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ රෙගුලාසි නිකුත් කිරීම. මෙම චක්‍රලේඛ සහ රෙගුලාසි මගින් රාජ්‍ය සේවකයන් ගුරුවරු භාෂා පරිවර්තකයන් සහ අර්ථකථකයන් සේවයට බඳවා ගැනීමෙන් වසර 5ක් ඇතුළත සිංහල සහ දෙමළ භාෂා ප්‍රවීණයන් වීම අනිවාර්ය කර ඇත. 2011 උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ වාර්තා. 2011 උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිෂන් සභාව වාර්තාව මගින් සමාන භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ අවස්ථා සහ එලෙස රාජ්‍ය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ඉස්මතු කර දක්වා ඇත. සියලුම සිසුන් තම පාසල් විෂය මාලාවේ කොටසක් ලෙස එකිනෙකාගේ භාෂා අධ්‍යයනය කළ යුතු බවටද වාර්තාව නිර්දේශ කර ඇති අතර සියලුම රජයේ කාර්යාලවල සෑම විටම දෙමළ භාෂාව කතා කරන නිලධාරීන් සිටිය යුතු බවද නිර්දේශ කර ඇත. සමාන භාෂා ප්‍රතිපත්තියකට ගරු කරන ඒ ප්‍රවර්ධනය කරන සහ පිළිපදින රටක් බවට පත්වීමේ ගමන දිගු එකක් වන අතර ඒ තවමත් අසම්පූර්ණ වූවක් ලෙස පවතී. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම භාෂා අයිතිය තහවුරු කිරීම සඳහා මෑත අතීතයේ අප ප්‍රගතියක් ලබා ඇතත්
සැබෑ බහුභාෂා ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා තවමත් බොහෝ දේ කළ යුතුව ඇත.